සාකච්ඡාව සඳහා වෙලාවක් මගින් ඉල්ලන තිබුණා. ඊයේ සතිවල අපි එතුමා සමග කොටගල එතුමාගේ ගම් ප්‍රදේශයට ගියා. එතුමා ඉදුණ එකම අපේක්ෂාව වතුකරේ දරුවන්ට විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම. ඒ සඳහා වෙන අවසාන සාකච්ඡාවට තුනකින් පස්සේ හෙට තමයි යොදලා තියෙන්නේ. මේ එතුමට පුදුම උනන්දුවක් තිබුණා. එතුමාගේ ජීවිත කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයට ජනාධිපති තුමා ප්‍රතිඥා දුන් පරිදි විශ්වවිද්‍යාලයක් ලබා ගන්න. එතුමාගේ සිහිනයේ තිබුණේ ඒකයි. අවසාන මොහොතේ ඊයේ සතියේ ඒ සඳහා බදාදා සාකච්ඡාව දාන තිබුණා. ඒ කල් ගියා. මේ බදාදාට අවසාන තීරණාත්මක සාකච්ඡාව අපි එතුමාටත් වතුකරේ ජනතාවට කරන ගෞරවයක වශයෙන් අනිවාර්යයෙන්ම එතුමා අවසාන මොහොත දක්වා පටලින් සිටි වතුකරේ ජනතාවගේ දරුවන් සඳහා වෙන විශ්වවිද්‍යාලයේ එතුමාට උපහාරයක් වශයෙන් ගෞරවයක් වශයෙන් ලබා දෙනවා. ජනාධිපතිතුමා එය මැතිවරණයට කලින් පොරොන්දු වෙලා තිබුණේ නොන්ඩබන්නේ. මම හිතන්නේ මම අවුරුදු 11ක් සංධානයේ ලේකම්වරය හැට කටයුතු කරද්දී නොන්ඩබන් මැතිතුමාගේ CWC ක කම්කරු කොංග්‍රසයේ එතුමාගේ නායකත්වයෙන් සෑම මැතිවරණයකටම අපිත් එක්ක තමයි ඉදිරිපත් වුණේ. මට එතුමා ඉතාම සුහදව අවංක දේශපාලන නායකයෙක් හැට කටයුතු කළා විතරන්නේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එතුමා සනාථ කළා. එතුමාගේ ලැබූ ජයග්‍රහණය තුලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා 12ක් එතුමා ඔප්පු කළා. කඳුරට විශේෂයෙන්ම වතුකරේ ජනතාව මේ වර්තමාන පරපුරේ එතුමා නායකයෙක් හැටියට නායකයා හැටියට සලකන බව මම දන්නේ. අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් ඒ වගේම රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්ට එතුමාගේ වියෝ විශේෂයෙන්ම වතුකරේ ජනතාවටත් ඒ වගේම රටටත් විශාල පාඩුවක් කියන එක තියෙනවා. ඉතින් මට මතක් වෙනවා මේ අවස්ථාවේදී එතුමා ඥානන්ගේ අභා ප්‍රාප්ත වෙච්ච වෙලාවේ එතුමා කොහොමද ඒ වගකීම් භාර අරගෙන සටන් කළේ කියලා මම දන්නේ. ඒක විශාල පාඩුවක් පිරිමැසින ඒ පාඩුවක් වඳුකර ජනතාවටත් අපේ රට ජනතාවටත් විශේෂයෙන්ම වත්කම් කරුවන් වෙන්නේ මේ ඓතිහාසිකම් ඉල්ලීම් ලබා ගැනීමට නිරන්තරයෙන් සටන් කළා. ඉතින් අපේ යුතුකමක් වෙනවා ඒ වැඩපිළිවෙල එතුමාට ගෞරවයක් හැටියට ඉතිරි පවත්වා ගන්න. ඉතින් තමත් විනෝදෙන් ඒ අන්තිම පෑ දෙක තුළ ගත වෙලා තිබ්බා. පුතා කිව්ව විදිහ ජීවන් මැතිතුමා කිව්ව විදිහට අගමැතිතුමාත් එක්ක කතා කරන විදිහ අවස්ථාවක්. ඒක අපි සියලු දෙනාට හොඳ මිත්‍රෙක් හොඳ දේශපාලඥෙක් මේ කාර්යයෙන් වෙන්වීම අපි සියලු දෙනාට පාඩුවක් ලෙස තමයි සැලකුවේ. ගෞරවතුමනි අමතුමාද ආභා ප්‍රාර්ථනා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. වතුකරේ ජනතාවට තිබුණ එකම නායකත්වය තමයි කරු තොන්නමන් අමතුතුමා. වතුකරේ ජනතාවගේ ආදරයට පාත්‍ර වෙච්ච වතුකරේ ජනතාවගේ ආදරය දිනාගත් නායකය තමයි තොන්නමන් අමතුතුමා. එතුමාගේ අභාවය වචනෙන් අපිට නිම කරන්න බෑ. එතුමා මේ යන්න පැයකට කලිනුත් කරු අගමැතිතුමා හමු වෙලා කතා කරේ වතුකරේ ජනතාවගේ රුපියල් 1000 වැටුප ගැන. අවසාන මොහොතේ එතුමා සටන් කරේ 1000 වැටුප පිළිබඳව. මේ වගේ වතුකරේ ජනතාවට ගෞරවනීය නායකයෙක් අහිවිම දරා ගන්න පරිපාඩුව. මේක අපේ කාටත් පිරිමහන්න බෑ.